නේටෝ සමුළුව ආරම්භයෙන් පසුව අඛණ්ඩව තුන්වැනි දිනටත් යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාර සඳහා ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන් යාන යොදාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. සුපුරුදු පරිදි අඛණ්ඩව තුන්වැනි රාත්‍රියේදී ප්‍රහාර එල්ල වී තිබෙන්නේ යුක්‍රේනයේ කියු අගනුවරට. ඒ අනුව එහි ආරක්ෂක ප්‍රධානී සර්ගි පොප්කෝ ප්‍රකාශ කරන්නේ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි. මීට අමතරව 19 හැවිරිදි තරුණියක් සහ 21 හැවිරිදි තරුණයෙක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති බවට වාර්තා වෙනවා. ප්‍රහාර හේතුවෙන් සහ ඕනියානවල සුන්බුන් කඩා වැටීමෙන් කියු නගරයට බරපතල අලාභහානි සිදු වී ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේන ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ ප්‍රහාරය සඳහා ඉරානයේ නිෂ්පාදිත ෂහීඩ් වර්ගයේ ඩ්‍රෝන් යාන 20ක් පැමිණ ඇති බවයි. එම යානාව ඉස්සම තම හමුදා විසින් බිම හෙළූ බව කියු නගරයේ ආරක්ෂාව භාරව සිටින සර්ගි පොප්කෝ පවසනවා. මේ අතර යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දීමේ ඇමරිකානු තීරණයට මේ වන විට යුරෝපයෙන් වගේම ඇමරිකාව තුලිනුත් විරෝධතා මතුවී තිබෙනවා. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය නම් කර තිබෙන්නේ බයිඩන් විසින් ගනු ලැබූ ඉතාමත්ම සාහසික තීරණයක් බවයි. පොකුරු බෝම්බ කියන්නේ එකවර විශාල ප්‍රදේශයක් විනාශ කරන්න පුළුවන් ඉතාමත්ම විනාශකාරී බෝම්බ විශේෂයක්. ඒ අනුව එහි එක් පැකේජ් එක කුඩා බෝම්බ දහස් ගණනක් පවතින මෙම බෝම්බ අදාළ ඉලක්කවලට අත්හරින්නේ ගුවනින්. ඒ නිසා හමුදා සෙබළුන් අවියායුධ බංකර යුදාගල් ඇතුළු පොළව අභ්‍යන්තරයේ තිබෙන බොහෝ දේ මෙමගින් විනාශ කරන්න පුළුවන්. නමුත් එම බෝම්බ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් පුපුරා නොයන බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම පුපුරා නොයන බවට වාර්තා වෙන්නේ දියාගල් සහ සුමටි ස්ථානවලට පතිත වන බෝම්බ. ඒ නිසා එම පුපුරා නොයන බෝම්බ වසර සිය ගණනක් යුක්‍රේන් අහිංසක ජනතාව මරා දමනු ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ වන විට ඇමරිකාව සතුව තිබෙන පොකුරු බෝම්බ සංඛ්‍යාව ටොන් 40,000ක් වන බවටයි වාර්තා වෙන්නේ. මේ අතර රුසියාවේ සයිදොරිකා ගම්මානයේ නේවාසික ගොඩනැගිලි කිහිපයක ගින්නක් හටගෙන තිබෙනවා. ඇතැම් මාධ්‍ය විසින් එය යුක්‍රේන් ප්‍රහාරයක් විදියට දැක්වුවත් රුසියාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ වන විට ප්‍රදේශවාසීන් ගම්මානයෙන් ඉවත් කරමින් සිටින බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ.